අපි දන්නවා ජාතයන්තර නායහිමියෝ එවපු මැකරෝල්ලිංක් බොන්ඩ කියන යෝජනාවට විකල්ප්‍රයෝජනාවක් රජය දැන් ඉදිරිපත් කරලා තියෙනවා. බාන්්ඩාගාරය ලේකම් මහින්ද සිරුවර්ධන මහත්නයැයි මහබැංවේ අධිපති නන්දලාල් විරසිංහ මහත්මයැයි කණ්ඩායම ලන්ඩනුවර අර මෙනාහිමියන්ගේ ස්ටේරිංකමිටිගේ සාමාජිකවුන් සමඟ මූලික සාකච්ඡා වටයක් පවත්තලා යම් එකඟතාවේකට දැවිල්ලඉන්නවා. අපිට ආරංචි වෙන විදිට නොන් ඩිස්කලෝස් එග්‍රීීම් එකක් කස්සංකරල්ලා ටික දවසක් ඉතාමත්න මහිතන්නේ සංකීර්ණ සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා. එත එතන්දි මගේ මට පේන විදියට ඔවුන්ගේ වුවමනාව තමයි ස්වයිරී බැඳම් කර හිමියන් සමඟ එකකංගතාවයකට එන්ඩ. එකඟතාවයට අනුව සියලු බැඳුම් කර හිමියන්ගේ එකඟතාවේ මොකද මෙතන හම්ුවේෙන් කණ්ඩා මක් විතරයි සියලු බදුම් කරකියන්ගේ එකඟතාවේ ලබාගන්න ඩීල මැනේජ කෙනෙක් පත් කරන්න ජාත්‍යන්තරව වැඩුටිස්මට එක දර තියනවා. එතුොට ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ එකඟවෙන්න වැඩපිළිවලට සියලුම ඒ ජාත්‍යන්තර ස්වයිරී බැඳුම් කර හිමියන්ගේ එකගතාවේ ලබාගන්න මොකද සීරී එක සහරවයි තින කොලෙක්ටවක්ෂන් කලෝසස් කියලායේ එක සමහර වෙලාවට බැඳුම් කර හිමියන්ගේ සීට හැත්ත පහක් එකඟ වෙන්න ඕන සහරාට සීට හැට හතක් එකඟ වෙන්න ඕනේ නාතිවශයෙන් මේක සංකීර්ණ වැඩක් අනිත් මේ බැඳුම්ර විකුරල යන්නේ මිලට අරගෙන තියෙන්නේ ගන්නු දෙනුව වෙන්නේ එමරිකාවේ නිවෝක්් ප්‍රාන්තයේ නීතියට අනුව ලංකාව නීතිරන්නුව නෙමේ එතකොට ලසාාඩ් කියන අපේ මූල්්‍ය උපදේශක කාර්යාලයයි කලිෆඩ් චාන්ස් කියන උපදේශක කාර්යාලයයි එකතු වෙලා මේ සාකච්ඡා කරනවා එතකොට ස්ටේරිං කමිටයෙන් ඒ පැත්තෙන් උගේ නීති උපදේශක හැටියට වයිටන් කේස් කියන උපදේශක කණ්ඩායමත් රොච්සයිල් කියන මූල්‍ය උපදේක කණ්ඩායමත් ඒ පැත්තෙන් ඉන්නවා මේක අතිසය මං කලින්කිෝ වගේ සංකීර්ණ කතාබහක් ඊළඟට වානි්‍ය ණයවල බිලියන දහතරහ මාරක් විතර තියෙනවා ඒකට පොලිය රිය සුත් එකතු වෙලා තියෙනවා ඊට පස්සේ ස්වයිදී බැඳුම් කර හිමියන්ට අමතරව චීනේ චයිනඩිලප්මන් බැන්ක් කියන බැංකුවත් වානිජනාකරුවෙක් හැටියට තමයි නම් කලදී එතකොට මෙතන අපි කියනව සියලුම දෙනාට එකසේ සැලික යුතු වකන්තියක් තියනවා එතකොට මේ නාහිමියන් ස්වයිරී බැඳම් කර යහිමියන් සහ චීනේ චයින ඩිවලප්මන් බැන්ක් කියන බැංකවා අතරේ අන්‍යෝන්‍ය එකඟතාවයක් ඇතිකරගන්න අවශ්‍ය වෙනවා. අන්‍යෝන එකකතාවයක් ඇතිකර ගන්න අවශ්‍ය වෙනවා මට මේ සම අන්‍යෝන එකතාවයක් ඇතිකරගන්න අවශ්‍ය වෙනවා. ඒ ආයතන හර අතර හරි. එතකොට එව්වා දවි පාර්ශ්වික නාහිමියන් සමක වෙන එකගතාවේ සමග යම් එක විදිහටම නෙවෙයි නමුත් ඔවුන් පිළිගත හැකි තත්ත්වයකටත් එෙන්ඩ වෙනවා. එක දවිපාර්ශික නාහිමයන් කිව් හම පැරිස්කලබ් එක තියෙනවා. ඊළඟට ඉන්ද්‍යාව තියෙනවා ඊළඟට චීනැතියෙනවා. චීනය නයවලින් භාගයක් කොටසක්. වානිජනා හැටියට චයින ඩිවලපන් බෑන්ගකට යනවා කොටසක්. ාශ නා හැටියට එක්සිම් බැන්කෝටයන එතකොට තවත් බැංකුතියන එත මේක ලේසි වැඩක් නෙවෙන් එතකට මේ වැඩේ කරගන්න තමයි අප වෙනුවෙන් ජාත්‍යන්තර මූල්්‍ය වෙළඳ පොල පිළිගත්ත ලසාාඩ් සහ කලිෆ චන්ස් සමඟ ඒ පත්ේ රොට්ස් චයිල් සහ වයිටන්ගේ සම්බන්ධ වෙලාතින් ඉතින් රටක් හැටියට අපිට අවස්ථාවක් තියෙනවා නම් හැකි ඉක්මනින් මේ ණය ප්‍රතිවිහගත කිරීම ඉවර කරගන්න. හෙමනං අපට නැවතත් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගන්න වැඩ කරන්න පුළුවන් වෙනෝ. එLC ඇරගන්න. හරි තාම අපිට තියෙන්නේ අපි කියන ඩිෆෝල්් කියන කඩි ට්‍රේටිං. මූඩස් ලගේ MP ගේ ෆිච් ලගේ ලංකාව කෙරෙහිතියෙන විශ්වාසය අන්තිම අඩියටම වැටිලා තියන්නේෙ ඩිෆෝල්ට් ඩිෆොල්් එකන්නේ නය පැහර හරින්නගේ සේනිගතවීම තමයි අපට තියෙන් එත නිද අපි උඩටෙන්න්න ඕනේ ත්‍රිපල් සහකට එන්න ඕනේ හරි බිකටන්ඩ අපි උත්සාහ කරන්න ඕ එහෙම නෝතින් තමයි නැවතත් මේ විශ්වාසය ගොඩ නැගෙන්. ඉතින් මේ සියරුදේ කරන්න ට පුළුවන්න්නම් ප්‍රතිවහකත කිරීම ඉක්මං කල්ල ඉවර කරගන්න ඒක අතිසිෙන් රට සුබදායක දෙයක් වෙනවා. ඇැබ මෙතැනද යමක් සඳහන් කරන්න ඕනේ අපි දිගින්දිකටම ජනාධපතිවරයායට බල කරලා හිටියා මෙ නාය ප්‍රතිවිහගත කි කිරීමට පෙර විපක්ෂයේ කණ්ඩාම් සමගත් මේ අවස්ථාව ලබාදෙන්ට කියලා. ඒකට ජනාධිපතිවරයා අයෙම් එ්‍රකත් එක සාකච්ඡාවක් මංහිතන්නේ මේ ලෑස්සි කරන්න උත්සාහ කර ඒක අපිට ඇතිවරක් නැ අයෙම එෆ්‍ර එකත් එක අපි කොමත් කතා කනවා. නමුත් මෙ නයහිමියන්ගේ එකකතාවේ ලබා ගැනීමට පස්සේ ඊළඟට එන ආණ්ඩුවට මේ නය ගිවීමට සිද්ධ වෙන. හරි? ඒද මේ කරන කල තේරුන්ගන්න මෙ නාය ප්‍රතිහකත කරණයෙන් කරන්නේ. අර පරණණය වෙනුවට අලුත් නාය වලට අප එකඟ වෙනවා. ඒකනද ප්‍රතිවිහකත කරනයෙන් පස්සේ. දෙදස් විසි අටේ ඉඳලා හතලිහැ වෙනකං හරි කොහම හරි කාලෙකට අපි මේ නාය ගෙවන්න එකඟ වුණොත්තින් ඒ අලුත් නාය. එතකොට යම්බිදිියකින් අපි කිවොත් අපි එකට එකඟ නෑ කියලා එත නතත් පැර හැරීමක් සිද්වෙනවා දෙවනි නෑ පැ බවට පරිවර්තනය වන එහෙම ගරෝතින් එහම ලංඟාවට අතිසෙන් දැවන්ත් අියෝගයකට මූණ දෙන්න වෙනවා නැවතත් විශ්වාසය කඩෑ වැටීම හරහා ඉදි මේක තේරුම් ගණ්ඩ ඕනේ අය ප්‍රතියෝහගත කිරීම කියන එක අතිසයින් සංකීර්ණ කර්තාවයක් මේක රටවෙනුවෙන් සියලු දෙනාගේ එකඟත්වෙන් සිද්ධ විය යුතුදයක් මොකද එකඟ උනයිම් පස්සේ නැවත අපිට මේක සමාලෝචනය කරන්න අවස්සාාවක් ලැබෙන නැහැ. නැවතත් කියනවා එකඟ උනයින් පස්සේ නවහිමයන් සමඟ නැවත සමාලෝචජනය කිරීමට අවස්සාාවක් ලබෙන නැහැ එ ගන එ එකක ෙවනිි නෑ. දෙෙදා සිික අපේල් මාසිය ොස් වවෙඳ වෙච්ච වැඩේ නැත වඩ බෑ. මගොද කවුරුද් දන්නවා නිවියෝක් ප්‍රාන්ති නඩුවක් තියෙනවා ලංකාවට විරුද්ධව හැමිල්ටන් ටස බැංක්වේ ඒගොල්ලොන් දැන් දෙපාරක් ඇමරිකාවේ රජය සහ අපිත්ෙක් මිත්‍ර රටවල් දිිරණයට හිල්ලා කියලා තියෙනවා ලංකාවට අස්ථාවක් ලබාදන්න ඔඋුගේ ප්‍රතියහකරනය වර කරගඩ කියලා කඩිෂනල් තුවැනික් මේ පෝස් පෝර්මට් එකක් දීලා තියනවා මයිතන එනවාසිවරන කොටකොද මේ ඉව කරගඩ කියලා. හරි එතුට තිීන්දුවන් නොතින්නවා. එතකොට යම් කිසි විදිකට සමහරු සරල විදියට හිතනවාන අපි අපි මේක මේ නැවත්ත ප්‍රතිහකත කරනවා නැවතවා සමල්ල ෝච්ෂය කරන වගේ අදහස් වර ඉන්නවාන එහෙමනං ඉතින් නඩුදැම් මහම ඩොලර් බිලියන අවම වශයෙන් ධාහතන මාරක එක පාට්ඨක වන්න සූදානක් වඩවි. එතින් මට මේ කියන්න අවශ්‍යවෙලා තියෙන්නේ අපි දේශපාලනය කරනවා අපි දේශපාලන පක්ෂවල ඉවා හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ රට වැටල තියෙන තැනින් ගොඩගන්න. කෞරු හරි රට යමිකිසි තැනකට ගෙනල්ලා තියෙනවා නම් අපි කට කොහක වන්න අවස්ථාව යන්න අපිට වශ්‍ය වෙන්නේ එතැනිදල රට නැවතත් ඉස්සර හට ගෙනියන්. දැන් ගෙනනල් තියන තැන ඉඳ ඉසරහටගෙන න්න අපේ බලාපොත්තු. නැතුව මේකායි කඩාාවටටන්න නෙමේ. නැවත මේ අප දේශපාලන වුවමනාවන් සඳහා කඩාකප්පල් කරන්න කිසිම උ ුවමනාවක් අපට නැහැ. හරි ඉතිං ඔය කතාව මංකිව්වේ අපි දකිනවා තැන්තැන්වල සමහර දේශපාලන පක්ෂල කට්ටයේ නොයකුත් දේවල් කියන. හරි මංහග නෑ ජනතර්මති පොරමුණේ මේ ආර්ථයකමටුවේ සාමාජිකයක්කි නො මේ අපි මේ මේ පාලුගවල්ල වලම්බිඳවා කියලා අපිට පාලිකොල් වල වලම්බිඳින් අවස්ථාව යන්නෑ දැ නලින් බණ්ඩාර මන්තතුමා හත්පාරක් මොවුන්ට කතා කරලා තියෙනවා මේ ඕනෑම රූපාහින නාලිකාවකට අපේ ආර්ථිකමිටවායි ගු ලොන්ගේ ආර්ථය කමටුව එන්ඩ කියල විවාදේකට මුො මේ ආර්ථිකය ගැනනේ මූලිකදේ තියෙන්නේ අප පිරහසි ඇතුමායිවා අපේ රා මික්‍රමරත් මැතුමායින්න මං ඉන්න අපේ උන්ද දෙෙක්න්නවා. දේකොල්ලොන්ග ජනතතා මමුක්තු පෙරමණනම් කොමිටුවත්ති න මන්දක් අපේ මිත්‍ර සුනල් හඳුන් එඇත්ති හිටපු මන්සතුමාඉන්නවා අනිල් ජාන්ත අප මහචාරතුමායින්වා ඉළඟට සීතා බන්ඩාර මහචාර්තුමය ඉන්නවා. ඉති සමවිජන බලවේගේ ආර්ථික කමිතුුවඉන්නවා. ඒළඟට ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථය කමිට්ුවඉන්නවා මේ අපි පාලු ගෙවල් වල ලළම්බිඳින් ොන්නෑ ජැතම් වල කෙලම්ම විවාදයකටෙමු හරි වැදගත් රටවලේ හමයි කරන්න අපට ගහමරා කණ්ඩෝන්නෑ අපි කවදක්ත් පුද්ගලිකෝ මඩගහන්නෑ හරි අපට ප්‍රතිපත්තිමය කාරණ ගැන සාකච්ඡා කරන්න පුුව දැ දැන් හැම වෙලාම කියන දෙයක් තමයි මේ ෝඩියස් ඩෙක්් කැන කරන ඩියස් ටෙට් කියන්නේ පිළිකුල් සාකත නය නෑය හොරකන් කරන්න නය හොරකං කරා කියලා කියීනවා. ඊට පස්සේ කියනවා හැමනයක්ම නැවත මේ ඔඩට් කරන්න ඕන කියලා විගන්නය කරන්න. ඊට පස්සේ තමයි මෙවා ගෙවන්ඩ යම් කිසි විතිකට සාකච්ඡා කරන්න මේ නෑ හොරකන් කරපු නිසා ඒ නිසා ගෙවන්න පුළුවන් අවස්ථාවක ගෙවන්න තමයි ඔවුන්ගේ අදහස තියන්නේ කියලා අපි හැමතැනින් මැහෙනෝ හරි නැයි නොගෙවන්නවා කියලා නෙම ඔවුන් කියල තියන්නේ ඔවුන් කියලා තියෙන්නේ ගෙවන්න පුළුවන් වෙලා ඔ ෙවන්නම් එතකං ඒ කට්ටියට මැන්ඩෙට්ට එකක් අලුතෙන් ලැබෙනවාඒ නිසා එතකං කාලය අවස්සයිහි. අනිත්තක තමයි ඕඩියස් කියන පිකුල් සහකතන අය පිළිකුල්සාකතනාය කියන්නේ ගෙවිය යුතු නැතිනය හරි එතු මෙවැනි වචන ජාත්‍යයන්තර මූල්්‍ය වෙළඳ පොලේ අතිසේන් දෝංකාර දෙන වචන. සමහරුම මේ වචන සම්බන්ධයෙන් දැනුවත් ඇති ොදනුවත්ත ඇති. හැබ මෙවැනි දේ කියනකොට එක පැත්තකින් රටක් හැටියට අපට ඉස්සරහට යන්න තියෙන අවස්සාාව විශාල අභියෝගයක් වන්න තින් ඒ නිසා තැන්තැන්වල වලම්බිඳින්ට ඔන්න තැන්තැන්වල නොකුත් දේවල් කියන්න ඕන්නෑ රිජුවම අපිට පුළුවන් ඔබලා තුන්තනයි අපි තුන්තනයි සාකච්ඡා කරන්න වාදවිවාද කරන්න මඩ නෙමෙයි අපිට අදාල නෑ ඉදිරිය සම්බන්ධයෙන් ආර්ථික හිද ඔන්න ෝටික කියන්න තමයි මට අවශ්‍ය ප දඒක තමයි දැම් මේ කරේ.